ගෙවෙන උදාවෙන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Business සමග. Uber Eats මෙවර ලෝක කාන්තා දිනය වෙනුවෙන් දිවියට දිරිය වැඩසටහන තවත් පුළුල් කිරීමට කටයුතු යොදා ඇත. 2020 වසර තුළ තම සේවා පදනම සමග සම්බන්ධ වී සිටින කාන්තාවන් සංඛ්‍යාව 100 සිට 1000 දක්වා වැඩි කිරීම එහි ප්‍රධානතම අරමුණ වේ. මේ යටතේ කාන්තාවන්ට සහ අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ සමාජිකයන්ට තම ආර්ථික හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහා සමාන අවස්ථාවන් සලසා දීමට කටයුතු සිදු කෙරෙනු ඇත. 2018 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ දිවියට දිරිය වැඩසටහන මේ දක්වා Uber Eats සේවාවන් සඳහා සම්බන්ධ වූ කාන්තාවන් 100කට ආසන්න පිරිසකට මූල්‍ය ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට උපකාරී වී ඇත. විශිෂ්ටතම කර්මාන්තකරු සම්මාන ප්‍රදානය 2020 පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දිනක පැවැත්වුණා. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් පුරා වසර 19ක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන විශිෂ්ටතම කර්මාන්තකරු සම්මාන 2020 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹදී පැවැත්විය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 1960 දී ආරම්භ කරන ලද අතර පසුකාලීනව එය පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා ඇති එකම වාණිජ මණ්ඩලයයි. ලංකාවේ නිෂ්පාදන හා සේවා අංශයන් වෙත එකම සේවා සපයන ලෙස ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ගේ විශිෂ්ටත්වය ඇගැයීම සඳහා වූ මෙම සම්මානනීය සංකල්පය ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් මීට වසර 19කට පෙර අභිනවයෙන් ආරම්භ කරන ලදී. මෙහි ප්‍රධානතම අරමුණ වනුයේ දේශීය කර්මාන්තයන්හි මෙහෙයුම් අන්තර්ගතවය පිළිබඳව ඇගැයීමට හා සම්මානයට පාත්‍ර කිරීමයි. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරනු ලබන වෙළඳ සේවා ඊකාණ්ඩේ ක්‍රිකට් තරගාවලියට 18 වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන බව පසුගිය දා නිවේදනය කළේය. මෙරට ක්‍රීඩා ශේත්‍රයේ නගා සිටීමේ අරමුණ ඇතිව ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පාසල් ක්‍රීඩා මෙන්ම වෙළඳ සේවා ක්‍රීඩා සංවර්ධනය කිරීම සඳහා හැම විටම අනුග්‍රහකත්වය දක්වයි. එසේම තම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සහ ප්‍රබෝධමත් ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන්ද ක්‍රීඩාවලට දිරිගැන්වීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය කටයුතු කර ඇති අතර මේ වන විට වෙළඳ සේවා ක්‍රිකට්, මල්ල ක්‍රීඩා, වොලිබෝල්, හොකි, පැසිපන්දු, නෙට්බෝල් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩා ඉසව්වලට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දායකත්වය ලබා දෙයි. ජාතික වෘත්තීය මාර්ග උපදේශන වැඩසටහන අත්වැල හඳුන්වා දෙයි. ශ්‍රී ලංකේය උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයේ ප්‍රමුඛයා මෙන්ම වෘත්තීය මාර්ග උපදේශනයේ ක්‍රියන්දස්ථානය වන ෆියුචර් මයින් සහ දිවයිනේ ප්‍රමුඛතම උසස් සන්නාමයකින් හෙබි ආයතනයක් වන BMICH වෘත්තීය මාර්ග උපදේශන සේවාවේ පෙර ගමන්කරුවෙකු වන වෘත්තීය මනෝවිද්‍යාත්මක උපදේශකවරුන්ගේ සංගමය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකේය තරුණියේ වෘත්තීය මාවත සුපෝෂණය කිරීමේ ජාතික වගකීම බාරගනිමින් ජාතික වෘත්තීය මාර්ග උපදේශන වැඩසටහන අත්වැල හඳුන්වා දෙයි. හෙට දිනන තරුණියේ වෘත්තීය මාර්ගෝපදේශන තෝතැන්න අත්වැල වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන ශ්‍රී ලංකේය තරුණියේ ගතික හැකියාවන් සහ ගති ලක්ෂණ හඳුනා ගැනීම සඳහා දිශාගත කෙරෙන වැඩසටහනකි. එසමඟම ITN Business අපි නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේ දිනක හැමෝ ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග සුබ රාත්‍රියක්.